කිසිවෙකුට වෙනසක් නොකොට සැමට එකසේ සලකන සමාජ සාධාරණත්වය පෙරදැරිව ගොඩනගමු අපේ රට. අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණින් දිනවමු. ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම ඊසී ලංකා චරන් එකට. මිනිමැරුම් 6කට ඍජු චෝදනා ඇති දේශපාලඥයන්ගේ රැකවරණය ලද ප්‍රබල පාතාල නායකයෙකු ලෙස සැලගෙන ගීගෙන ගමගේ අමරසිරි හේවත් ජුලම්පිටිය අමරේ නැමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරදඬුම නියම කර තිබෙනවා. 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමකට වෙඩි තබා පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පනවා ඇත. කටුවන හැඩිත්වත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15 වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය සභා ජනහමුවකට වෙඩි තබා ජනහමුවේ සහභාගී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී 7 වෙනිදා ලබා දෙමින් ඔහුට මරණ දඬුවම නියම කළේය. ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නැමැත්තාට එදින පැවති ජවිප රැලියට වෙඩි තබා එදිනිමාන්න පත්‍රිකේ මාලිනී අවුරුදු 50ක් වයසයි ජයසේකර පත්‍රිකේ හේෂාන් වයස අවුරුදු 18ක් වයස යන දෙදෙනා ඝාතනය කර නෙත්ත සිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ අතර ඔහුට විරුද්ධව චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයේ 2016 පෙබරවාරි මාසයේ 26 වන දින සිට විභාගයට ගෙන තිබුණි. කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ 2012 ජූනි 11 වෙනිදා සවස ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්ව තිබුණා. මෙම රැස්වීම පවත්වනු ලැබුවේ හැඩිවත්ත පින්නමණ්ඩියේ ගෙදර ලෙස හැඳින්වෙන LM රංජිත් නැමැති අයගේ නිවසෙහිය. රාත්‍රී 7 පමණ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු නලින් හේවගේ සභාවමතමින් සිටියේය. ඒ මොහොතේ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තබන්නටත් පොළොවලින් පහර දෙන්නටත් වූහ. සිද්ධිය පෙළ ගැසෙන්නේ ඉහත දැක්වූ ආකාරයටයි. පොලිසිය පැමිණෙන විට සියු දෙනෙකුට වෙඩි වැදී තිබුණි. ඉන්දිය දෙනෙක් මියගොස්ය. මියගිය එක් අය කාන්තාවකි 42 වරදිය. නම එදිරිමාන්ගේ මාලනීය. අනෙක් තැනැත්තා තරුණයකි. නොපිරු 18 වයස්ය. නම ජේ.පී. නිමන්තය. පෙටිවැදී බරපතල ලෙස තුවාල ලබා සිටි දෙදෙනාට අමතරව කිහිප දෙනෙකු දරුණු පහරක යාමකට ලක්ව සිටියහ. පහරකෑ අය අතර රැස්වීම පැවැත්වූ නිවසේ අයිතිකරුවේ තරුණ පුත්‍රයාද විය. ඔහුගේ හතරහන්දිම කඩා දමා තිබුණි. වාහන 11කට අමතරව නිවසේ බඩුමුට්ටුද පොඩි පට්ටම් කර දමා තිබුණේය. මේ අපරාධය කිරීමට පැමිණි පුද්ගලයෝ අවට සිටිය උනුසින් පැහැදිලිවම හඳුනාගෙන තිබූ බව කියවුණි. ඔවුන්ගේ නම් ගම ඇතුළත් සවිස්තර කට උත්තර පොලිසිය සටහන් තිබුණියයි කියවිනි. ඒ නිසැකවම හඳුනාගැනීමට අනුව මේ අපරාධය කරන්නට පැමිණෙන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් බියවද්දාගෙන සිටි පාතාල මැරයකි, මිනිමරුවකි. මිනිමැරුම් 6කට හා මැරීමට තැත් කිරීම පැහැර ගැනීම ඇතුළු අපරාධ 11කට මහාධිකරණය විසින් 30 වසරකට වඩා වරෙන්තු කළ ප්‍රකට අපරාධකරුවෙකි. නම ගීගන ගමගේ අමරසිරිය. පසුගිය සතිය පුරාම රටේ සියලුම මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්තිවල සැපයූ සම්පත් පුද්ගලයෙකු වන ඔහුට මාධ්‍ය හරහා රටට හඳුන්වා දෙන්නේ ජුලම්පිටිය අමරේ නමිනි. එවකට ජුලම්පිටිය අමරේට උඩින් තංගල්ලේ කපුටෙකුටවත් පියඹා නොගිය බව පැවසිනි. ඔහු සම්බන්ධකම් පවත්වමින් සිටියේ ඉහළම දේශපාලන බලවතුන් සමග බවද කියැවුණි. එහෙවු ජුලම්පිටිය අමරේව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් එක්තරා පුවත්පතක් මගින් මීට දෙසතියකට ඉහට පිටදී නිරුවත් කළේය. එහි ඔහුගේ දේශපාලන සම්බන්ධතා ගැන දීර්ඝ විස්තරයක් විය. මේ දුටු අමරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු ජිනදාස කිතුල්ගොඩගේ ජුලම්පිටිය පදිංචි සොහොයුරා සිටි නිවසට පැමිණ ඔහුගේ බිරිඳට මරණ තර්ජනයක් කරගොස් තිබුණි. ඉන් අනතුර ජුලම්පිටිය ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළ 30 දෙනෙක් අමරගේ මාරාන්තික පහර කෑහ. ඔහු කටුවන්ට පැමිණ මිනී මරණ බව කියන්නේ ඉන් අනතුරුවය. වර්ෂ 2016 ජුනි මාස 30 වෙනිදා තංගල්ල බන්ධනාගාරයේ කැරල්ලක් ඇති විය. මේ කැරල්ල මෙහෙවන ලදේ ජුලම්පිටිය අමරේය. ඒ වන විට ඔහු පුරා වසර 3 හමාරක් හිර දඬුවම් විඳ තිබුණි. අවසානයේදී 2002 ඔහු බන්ධනාගාරයේ කඩාගෙන පලා ගියේය. ජුලම්පිටිය අමරේ ගැන ඉන් අනතුරුව ඇසෙන්නේ අරුම කතාය. ඔහු මිනිසුන් 6 දෙනෙකුගේ මිනිමැරුම් වලට ප්‍රධාන සැකකරුය. මිනිමැරීමට තැත් කිරීම, පැහැරගෙන යාම වැනි බරපතල අපරාධ පහකටද හෙතෙම මුල වූ බව අධිකරණයේදී කියවුණේය. මේ සම්බන්ධ නඩු 11ම අධිකරණයේදී ඇසෙමින් තිබුණි. පොලිසියට අනුව ඔහුට එරෙහිව නැගුණු
ප්‍රධානතම මිනිමැරුම වූයේ මිද්දනියේ බස් ව්‍යාපාරික වූ අමල චූටි නැමැත්තාව ඔහුගේම ගිනියාවකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ ඝාතනය කර දැමීමය. මේ අතර ගස් කපා විකිණීම, ගංජා ව්‍යාපාරය හා හොරහරක් ජාවාරමත් කප්පම් ගැනීමත් ඔහු විසින් පවත්වාගෙන ගිය ආකාරය පොලිසියට වාර්තා වී තිබුණේය. එහෙත් ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇති කරගෙන තිබූ අමරේ සම්බන්ධ පොලිසියට කළ හැකි දෙයක් නොවිනි. හෙතෙම 2005 මහා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයන්ගේ වේදිකාවට නැගගේය. කතා පැවැත්වේය, කී ගැයුවේය, ප්‍රසිද්ධියේ T56 ගිනිය විභාවිතා කළේය. මේ වකවානුව ඔහුට එරෙහි පාතාල කල්ලි විනි. එහි නායකයා වූ නෙළුවේ ප්‍රියන්තය. ඔහු විශේෂකාය බලකාය විසින් මරා දෙමුනි. ඉන් අනතුර එම පාතාල කල්ලිට නායකත්වය දුන්නේ නේවිරුවන් නැමැත්තෙකි. ප්‍රියන්ත මැරීම සඳහා විශේෂකාය බලකාට ඔත්තුව සැපුවේ අමරේ විසින් බව සැක කළ රුවන් මේ පුද්ගලයා සමඟ වෛර බැඳගෙන සිටියේය. අවසානයේදී නේවිරුවන් සංගෝණය. එහෙත් ජුලම්පිටිය අමරේ යහතින් සිටියේය. පොලිසිය පවසන පරිදි ඔහු ගමේ සිටි වෙඩි නොවදින ආරක්ෂක ඇඳුමක් වන බෝඩ් ආමර් පැළඳගෙන ගිනි අවියද සහිතව සිට ඇත. විවෘත වරන්තුකරුවෙකු ඔහු ඒ ආකාරයෙන්ම ප්‍රදේශයේ පොලිසියට ගියේය. බොහෝ අවස්ථාවල පොලිසිය ස්ථානාධිපතිවරයා සමග අමරේ කතා කර තිබුණේ ගිනි අවිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මේසය මත තබමිනි. වර එක අක්කර 4 ඉඩමක වූ දැවැන්ත කොස්කස් ප්‍රමාණයක් අමරේ විසින් කපා දෙමුනි. ඒ බව ආරංචිය ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 5 සිද්ධිය ස්ථානයට පරීක්ෂණයක් කිරීම සඳහා ගියේය. රාජකාරී සඳහා ගියම පොලිස් නිලධාරීන් නිල ඇඳුම් පිටින් ගිනි අවුවේ පැයක් පමණ ජනගස්වාත්තිය බව පන්නා ගැනීමට තරම් මේ පාතාලය ප්‍රබල විය. මේ තැනැත්තා සතුව තිබූ බලය ප්‍රමාණය ඉතා හොඳින් ප්‍රකාශයට පත්වේ තංගල්ල මහාධිකරණ මිනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ අතිනි. අත් අඩංගුට ගැනීම සඳහා විවෘත වලන්දු 100 ගණනක් තිබියදී මේ තැනැත්තා සකකාරුවෙක් බැලීම සඳහා තංගල්ල බන්ධනාගාරයට යන ආකාරයත් බන්ධනාගාර නිලධාරී ප්‍රධාන දොරටුව හැර ඔහු ඇතුළට ගෙන ඉතා ඉහළ පහසුකම් සලසන ආකාරයත් මහාධිකරණ මිනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. කටුවන මිනිමැරුමට පෙර අපට හමුවන්නේ රටේ නීතිය මේ පමණ නින්දි දරසලා හැලු කළ ඒ සඳහා ලයිසන් ලැබී තිබුණේ හෙක්සේ හැසිරුණු පාදඩයකි. කටුවන මිනිමැරුම සිදුවන්නේ 2012 ජුනි 11 වෙනිදා රාත්‍රී 7:00 හතේ සිට හතාමාර පමණ වනතුරු මිනිමැරුවන් සිද්ධිය ස්ථානයේ අදිසියේ තොරව මිනි මරන්නේය, වැඩමුට්ටු පොඩි කරන්නේය. රාත්‍රී 9 වන විට රටේ ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ලේ මේ මිනිමැරීම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් බව කියන්නේය. මේ වකවානුව තුළ අසරණ විකට නළුවෙකු වී සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණට කියන්න සිද්ධවන්නේ මේ කතාවම. හම්පන්තොට වැනි ප්‍රදේශවලදී 60කට ආසන්න පිරිසක් රැස්වන තැනකට රජයේ මෙවන් ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය නොවන ආකාරයත් සිද්ධිය වී පැය 7ක් ගතවන්නට ප්‍රථම මේ මරණ ගැන ජවිපේ රටපුරා පෝස්ටර් ගසන ආකාරයත් ජනතා විමුක්ති පෙරමුණ ජන අලගර අරගල ව්‍යාපාරය හා පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් 10ක් මෑත කාලය තුළ ඇති වී තිබූ ආකාරයත් හේ සිය මූලික මත සාධනය කිරීම සඳහා දක්වා සිටියේ. මේ සියලු ප්‍රකාශ සිද්ධවන්නේ සිද්ධිය සම්බන්ධ මූලික ප්‍රමණය පිළිබඳ අවධානය යොමු නොකරමිනි. එදිනම පොලිස් ප්‍රතිවරයා ජුලම්පිටිය අමරේ සොයා ගන්නට උදව් වෙන්නේ ජනතාවට ආයෝජනය කළේය. එහෙත් මේ ඝාතනය සම්බන්ධව අමරේ වරදිකාරෙක් බව ඔහු පිළිගත්තේ නැත. පොලිස් ප්‍රතිවරයාට අනුව ඔහුගේ නියෝග මාලාව ක්‍රියාත්මක වන්නේ මෙසේය. පැහැරගෙන යාම හා මිනිස් ඝාතන 8කට සම්බන්ධ නිසා අමරේව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාත් සිද්ධිය ස්ථානයට ගොස් පරීක්ෂණ කරන්නේය. විශේෂකාය බලකායේ කණ්ඩායමක් අපරාධ විමර්ශන පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති සෝකෝ කණ්ඩායමක් පොලිස් පුසුලකයන් හා ඇංගිලි සලකුණු විශේෂඥයන් යන්නේය. යුදහමදා බුද්ධි අංශය පරීක්ෂණයට උදව් කිරීමට පැමිණෙන්නේය. එහෙත් පසුදින එනම් 19 වෙනිදා අමරේ සුදු කමිසයක් හා සුදු කලිසමක් ඇඳගෙන සුදු සපත්තු දෙකක් දමාගෙන සිල්ගත් උපාසකයෙකුසේ ශාන්තව පැමිණ අධිකරණයට බාරවන්නේය. වැඩි දැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජුලම්පිටිය අමරේ පොලිසියට බාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුව ඇත. වසර 7ක් තිස්සේ නඩු විභාගයෙන් අනතුරුව මෙම මරණ දඬුවම ඔහුට නියෝග වී උන්ට ඇයි මේ ජුලම්පිටිය අමරේ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කු හිටපු එකේ. ඒකනේ ඔච්චර හයියක් පොලිස් නිලධාරීන් දන ගසලා තියන්න තරම් මිනිමරුම් කරලා ජොලියේ ඉන්න තරම් තුවක්කු තියාගෙන ඉච්චර හයියක් ඒකයි. මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල
දෙගොල්ලොම කරන්නේ පාතාලයෝ සාක්කවෙදාගෙන ඕනඕනෙලාට එලියට දානවා. ති මේ අමරලා දන්නවා උන් මොනදේ කරත් උඟ බේරගන්න කවුරලින්නවා කියලා. බලේ නැතිවෙච්චදාට කෙලවි ලගියාට ඔය අමර වගේවුම් එකෙක් නෙමේ සියගානක් ලංකාවන්නවා. ඒ තත්ත්වේ ඇතිකරේ අපිම තමයි. අපිම තමයි මේ කාලකන්නේ දේශපාලුවන්ට බලය දුන්නේ. කිසි දෙයක් වන්න බලන්නතුව කසිප්පුකාරය කුඩුකාරයෝ ගෑන දූෂණය කරන්නවම් පාලිමෙන්තියව්වා. දැන් ඉතින් කනව කනවගලා විඳවනු. දැන්වත් හිතල හරි තීරණයක් මේ අවස්ථාවදි ගන්න. ඔබේ මනාපය ප්‍රධාන පාපේක්ෂකව දෙන්නගෙන් එකෙට්ටවත් දෙන්න එපා. එච්චරයි ඊසි ලංකා පිල්ලන්නේ. මම මේ බලාගෙන ඉන්නේ අපේ තාත්තෙනක. හෙට මට ඉන්ටර්විව් එකක්. රස්සාවකට යන්න. එලියටත් යන්න ඕනේ යාළුවෙක්ගෙන් සපත්තු දෙකක් ඉල්ල ගන්න. දැස්සේ ඉඳලා කොහෙද අද තාත්තා ටිකක් පරක්කුයි. අම්මා අසනීපෙන් ඉඳ එයාව තනියම දාලා යන්නත් බෑ. මේ දේශපාලකින්ද තාම බැරි වුණා අපේ රැකියා ප්‍රශ්න විසඳ ගන්න. අපේ තාත්තා තාම හිතාගෙන ඉන්නේ එයාගේ දේශපාලන පක්ෂේ එයාට අපිට හොඳට සලකනවා කියලා. මිනිස්සුන්ට ආදරේ කියලා. මම මගේ පළවෙනි ඡන්දේ දාද්දිත් හිතුවේ එහෙම. තාත්තා වගේමයි. තාත්තගේ දේශපාලන පක්ෂේ මිනිසුන්ට ආදරේ ඇති කියලා. ඒත් ඒක එහෙම නැහැ. දැන් තාත්තර වයස 55ක් මට 25ක්. අපේ තාත්තලා දැන් ගෙදරට වෙලා ඉන්න ඕන වයස. මම රස්සාවක් කරන්න ඕන වයස. තාත්තා හැමදාම කියන්නේ අලුත් ආණ්ඩුව ආපුවාම මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා. මං එතකොට තාත්තගෙන් අහන්නේ තාත්තයි තාමත් වත්ත කිරි කපන්න යන්නේ කියලා. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නායකයෙක් දැන් අපට ඉන්නවා. මෙදාසරේ මගේ ඡන්දෙත් ඒකේ දීට.